ුවන් සරණයි ඔබ සීලු දෙනාට. අප තිලෝගුරු ගෞතම් බුදුපයණන් වහන්සේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී හමුවන නිරුත්තර ගැටලුවලට සඳහම් මගෝස්සේ නිසි පිළිතුරු ලබාදුන් සේක. ප්‍රථමෙන් අපගේ වන්දනය ආරාධනාව පිළිගෙන දම් සබහ මණ්ඩ පේට වැඩම කලාපස්වාමීින් වහන්සේ වැවුඩ දොඩම් තලාරණ ගිරිසේ නාසන පාසී ල්ලි මුල්ලේ සෝරජස්වාාවෙන් වහන්සේ නමස්කාරපෝරකව පිළිගනිමුෝ. සාධෝ සාතෝ සාතුෝ. අද දින මෙම ධර්ම දේශනාව සඳහා සැද හැති විකාශන දායකත්වෙගෙන කටයුතු කනු ලබන්නේ සේවා නියුක්ති වැඩ සටහනට සභාගීවන පිින්වත් දායක පිරිසක් විසින්. එසේ නම් අප ඉතාමත් ශ්‍රද්ධාවෙන් සකස්කරගන්නට යදුනාව සුභිගුණු සුවදමල් දේශකයණන් වහන්සේගේ වන්තනාවට පාත්‍රකොට තිලෝගුරු ගෞතම බුදුපාණන් වහන්සේට පූජා කරන්නටයි මේ අවස්ථාව. සාධෝ සාෝසාදෝ මෙින් අනතුරුව ධර්ම දේශනාව සඳහා ආරාධනාවක් වශයෙන් අප දේශකයණන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා සිටිමුූ. සාතෝ සාතුෝ සාතුෝ එසේ නම් මෙම උතුම් සත්ධර්මේ දහම් දුරොට ඉවර කරන්නට අප දේශකෑන් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිමුූ. සාතෝ 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 අවසරයි ස්වාමයෙන් වහන්ස සමන්ටචක්වා ලියසූ අත් රාගච්චන්තුදීවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කඩං දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා ඉදානන්ද බික හු ඒලෝකෙ උපායුපාදානා චේත සෝ අධිඨානාබෙ නිවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාධියන්තෝ අයංවච්චතානන්ද සබ්ලෝකේ අනබෙරත සංඥාතිී. භ මධ්‍යස්ථානවාසී ගෞරවනීය මහා සංගරත්නය නවසරයි සද්ධර්ම ශ්‍රවනා බිලාසි ශ්‍රද්ධාවන්ත කාරණික පින්වත්නී මේ පින්වත් පිරිස හැම දෙනම සූදානම් වෙන්නේ සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකදීම විපස්සනා භාවනා මධ්‍යස්ථානය මුල් කරගෙන සවස්කාලයේදී සිදුකරන විශේෂ ධර්ම වැඩසටහන සේවා නියෝක්තික සද්ධර්ම වැඩසටහන ආරම්භ කරන්ඩයි මේ හැම දෙනාම සූදානම් වෙන්නේ. කාරය බහුල ජීවිතයක් ගත කරන නමුත් මේ පින්නත් පිරිස හැම කෙනෙක්ම අදහසක් ඇති කරගත්තා අපි අපේ මේ ජීවිතය ගත කරන ගමන්ම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන කියන උත්තුංග චේතනාව පෙර දැරිකරගෙන කමයි පින්නතුන් තමන්ගේ කාලය කැප කරලා විශේෂයෙන්ම සවස්කාලයේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධවීමේ විශේෂ අරමුණක් තියෙනවා බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ යම් ධර්මකාරණයක් ශ්‍රවණය කරලා ඒ ධර්ම දේශනාව අවසං වනාට පස්සේ, ඒ දේශනාවට සමුදීලා නැවතත් තමන්ගේ සුපුරුදු ක්‍රියාවන් වල නිරත වෙනවා හැබැයි මේ පින්නතුන් කල්පනා කරනවා අධිෂ්ඨාන කරනවා මේ දේශනාව ශ්‍රවණය කරලා දේශනාවෙන් අනතුරුව යම් කාලයක් තමන් ශ්‍රවණය කරපු ඒ ධර්මකාරණය ප්‍රායෝගිකව පුහුණු කරනවා ඉතින් ඒ ප්‍රායෝගිකව පුහුණු කිරීමේ අදහසින් තමයි මේ විශේෂ වැඩසටහනට මේ පින්නතුන් හැමදාමත් උනන්දුවෙන් වුවමනාවෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි බොහෝම මෛත්‍රීෙන් පුුණ්‍යාණුමෝදනා කරමින් අද අපි සාකච්ඡා කරන්ඩ බලාපොරොත්තු වෙන මාතෘකාවට අවතීරණය වෙනවා. මාතෘකා කළ ගාතාරප්නය බොහෝ විට මේ පින්නතුන් අහලත්තියනඒවගේම කනට හුරු ගාතාපාටයක් වෙන්නට පුළුවන්. අපි මාතෘකා කළ ගාතාපාටය සඳහන් වෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ, දස සඥ්ඥා විස්තර කරනකොට දස සංඥාතරයෙන අටවෙනි සංඥාව ඒ තමයි සබ්හ ලෝකේ අනභහි රථ සංඥාව හැබැයි මේ සංඥාව ගොඩාක් දෙනෙක්ට අහන්ඩ ලැබෙන සංඥාවක් නොවැෙන්ඩ පුළුවන් එතකොට අද අපි මේ සාකච්ඡා කරන්්ඩ බලාපොරොත්තු වෙන්නේ සබ්බලෝකයේ අනපිරත සංඥාව කියලා කියන්නේ මොකක්ද මේ සංඥාව දියුණු කර ගැනීම තුළින්. අපට ලැබෙන ප්‍රතිලාබේ මොකක්ද මේ සංඥාව දියුණු කරන්නේ කොහොමද කියෙන කාරණාව පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරන්න්න බලාපොරොත්තු වෙන්නේ. පින්නත්නේ, මේ සංඥාව සඥ්ඥාව කියන කාරණය ගැන අපි නිරන්තරයෙන් මේ සාසනය තුළ සාකච්ඡා කරනවා. ඉරි මේ සංඥාව කියන කාරණය මේ පින්නතුන්ට කනට බොහෝම හුරුයි. මීට පෙරදේශනාවලදත් අපි විශේසෙම දස සං්ඥා පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා මේ දස සංඥා කෙනෙකුට වැදගත්තෙන්න්නේ ඇැයි දස සං්ඥා දියුණු කළ යුත්තේ මොන හේතුවක් නිසාද කෙනකාරණය ගැන අපි වරින්වර වරින්වර සාකච්ඡා කරලා තියෙනවා. ඉති මම නැවත මේ පින්නතුන්ට මේ දේශනාවට ආරම්භයක් වශයෙන් දැනගත්ත යුතුමකාරණයක් නිසා නැවතය පිළිබඳව සිහිපත් කිරීමක් කරනවා. අංගුත්තර නිකායේ, සතුක්ක නිපාතිය තියෙනව සූත්‍ර දේශනාවක් විපල්ලාස සූත්‍රයේ කියලා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ගැන සත්වයාට තියන්නේ විපරීත වූ වරදවාගත්ත සඥාව. මේ ලෝකයේ ගැන සත්වයාට තියෙන්නේ සම්පූර්ණෙන්ම වරදවා ගත්ත සංඥාව. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිච්්‍යයේ භික්වේ නිච්චන්ති සඥ්ඥා විපල්ලාසා මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම නිත්‍යයිද අනිත්‍යයයිද සත්‍ය වශයෙන්ම මේ ලෝකය අනිත්‍යයි මොක ධනිත්‍යයි කියල කියන්නේ වෙනස් වෙනවා මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ලෝකයා ඒ වෙනස් වෙන ස්වභාවයට තමයි අනිත්‍යයි කියල කියන්නේ එතකොට සත්‍ය වසේම මේ ලෝකය අනිත්‍යයයි. හැබැයි සත්‍යයාට මේ ලෝකය දැනෙන්නේ සත්‍යයා මේ ලෝකය හඳුනගන්න කොමද. නිත්‍යයි කියලා ආං ඒකටකිව මොකක්ද අනිච්චයේ බික්කවේ නිච්චන්ති සඥ්ඥා විපල්ලාසා ආං ඒකටිකවා මොකක් කියලද සඥ්ඥා විපල්ලාසයා. මොකද මේ විපල්ලාසයක් කියල කිය විපල්ලාස, වචනි අරථය තමයි පින්වත්න පෙරලුණු වරදවාගත්ත කියන අදහස එතකොට සත්‍ය වසේම මේ ලෝකය අනිත්‍යයයි අනිත්‍ය වූ ලෝකය නිත්‍යයයි වරදවා ගන්නව කවුද සත්්‍යයා එතකොට කාටද මේ ලෝකය වැරදිවිදියට පෙන්නේ මේ ලෝක සත්‍යයාට අනිත්‍ය වූ ලෝකය නිත්‍යයැයි වැරදි සංඥාවක්තියවා ඊළඟට කියනවා දුක්කේ බික්වේ සුකන්ති සං්ඥාවිපල්ලා සා සත්‍ය වශයෙන්ම මේ ලෝකයේ දුකයි දුක්කිත වූ ලෝකයේ ගැන නමුත් සත්්‍යයාට තියන කෝම සංඥ්‍යාවදද සැපයි කියල වරදවාගත්ත සංඥාවක් තියෙනවා ඊළඟට කියනවා අනත්තන්තිමේ බික්හවේ අත්ථති සං්ඥාවිපල්ලා සා මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම අනාත්මයි අනාත්ම වූ ලෝකයේ ගැන සත්්‍යයාට තියෙන්නේ කොහොම සංඥාවදද. ආත්මයැයි වරදවාගත්ත සං්ඥාව එහෙන මේ සං්ඥාව පෙරලිලාද නැද. පෙරලිලා වැරදිලා වරදවා ගත්ත සංඥාවද. ඊළඟට කියනවා අසුබේ භික්කවේ සුබන්ති සං්ඥාවි පල්ලා සා. එකඇන්නේ සත්‍ය වශයෙන්ම මේ ලෝකය සුබයි දසුබයිද. අසුබයි. අසුභවූ ලෝකයේ ගැන තියෙන කොම සංඥාවද සුභ සඥ්ඥාව දැන් කල්පනා කරල බලන්න මේ සමහරවිට උදේ රාජකාරීවලට පිටත් එෙනකොට මේ පින්නතුම් කොච්චර තමන්ගේ සරීරයේ පිරිසිදු කරගෙනද ඒ කටයු තුළට පිටත් වනේ හැබැයි දැම් මෙතනට එනකොට තමන්ගේ සරීරයේ මුන්න තරං වෙන සක්කලා තියෙනනවත් න එතකොට ඒවි තරක්නෙම කේසාන්තන්දල පාදාාන්තයේ දක්වා මේ ශරීරයේ කොටස් ගැන පිරික්ෂ පිරික්ෂා බැලුවෝත් මේ ශරීරයේ තියෙන්නේ සුබ දේවල්ද අසුබ දේවල්ද කියලා අන්න අපිට තේරු ගඩ පුළන් මොකක්ද මේ ශරීරය අසුභ වූ ශරීරයා. හැබැයි අපට පාර ගමන් කරනකොට ඉදිරියට හමුවෙන හමුුව ශරීරයක් ශරීරයක් පාස. ිට වුුණත් ධර්පනයක් ඉදිරේයට ගීපු හම අපේ ශරීරය වනත් අපිට අපි හඳුන ගන්නේ කොයි විදිහටද සුභ විදිහට අපි අපේ සරීරයේ ගැනම උපකල්පනය කරනවා පාර තොටේ මාව දකිනායියට මාව මෙහිෙම පේනව ඇති මගේ කොන්්ඩේ මෙහිම පේනව ඇති මගේ හම ගැන මෙහිම දැනෙන ඇති මේ මං ගැන මෙහෙම කතා වෙන ඇති මං හිනා වෙනකොට මගේ දත් මෙහම පේන ඇති ොක් නිසාද සඥඥා විපල්ලාසය නිසා එතකොට අන්න භාගෙතන්නසේ දේශනා කරනවා මෙන්න මේ සංඥා විපරීතය එක කියන්නේ අනීත්‍යවූ ලෝකය නිත්්‍යය හැටියට පේනවා දුකිතවූ ලෝකයේ සැපැහැටියට පේනවා අනාත්මූ ලෝකය ආත්ම හැටියට දැනවා අසුබොවූ ලෝකය සුබ හැටියට දැ දැනීම සංඥාවේ වැරැද්දක්. එතෝට දැන් අපිටනවා ප්‍රශ්නයක් මොකක්ද සංඥාව කියලා කියන්න? සංඥාව කියල කියන්නෙමකදද හඳුනා ගැනීම. එතකොට මේ ලෝකයා හඳුනාගන්නේ කොහොමද අපි නිත්‍යයි සුකයි ආත්මයි සුබයි කියන වැරදි විදිහට තමයි අපි හඳුන ගන්න. අන්න ඒ වැරදි විදිහට අපි ඒ හඳුනා ගැනීම හෙමනඇතන්ගේ වැරදි සංඥාව නිවැරදි කර ගැනීම පිණිස දේශනා කරපු, ්‍රමේදයක් තමයි පින්වත්නී දස සඥ්ඥා කියලා කියන්නේ. තේරුුණාද දැන් මේ පින්නතුන් අමුතුුවම් මේ ලෝකය නිත්‍යයි කියලා බලන්න ඕන කියලා බලනවාද. නෑන දැම් මේ පින්න තුන් දන්නවාද නැද්ද මේ ලෝකේ නිත්තඒ කියලා. දන්නවා. එවුුණට සාමාන්‍ය ජීවිතය ගත කරනකොට සමහර රෝප ශද්දගන්ධ රසසිස් පරි සහමු අපට එන නිත්‍යය සංඥාද නිත්්‍යය සං්ඥා. නිත්‍ය සං්ඥා න? මේ පෙන්න්නවතුන්ින් මං ඇහොත් මේ ජීවිතය සපයිද දුකයිද කියලාහනො.ඇතර ඇත්තෝ අවිිවාදයෙන් යුක්තව කිය නොමකක්ද දුකයි එවනට ඔත්තෝ හොයන් එම සපක්න ද ගීතයක්ශ්‍රවණය කරමින් රූපයක් බලමින් නේ හරි අනිත් එක තමයි දුකයි නං ඇයි අපි මෙච්චරමී ජීවිතවල ඇලි ලයින්න.හරදර ජීවිතයක අපි දැනගත්තට දුකයි කියලා අපිට ඒ සංඥාව වෙන්නේ නෑ පින්නාත්න්නේ. හොඳ අපි එකන්නේ දැන ගැනීම කියන්නේ එකක් අවබෝධය කියන්නේ තවත් එක. දැනගත්තාට අවබෝධය එන්නේ නෑඒ අවබෝධය ලබාගන්න වැඩ පිළිවට එන්නට ඕන. එකො ැන් අපි තේරුම් ගන්න ඕන රණේ ොකක්ද දැනගත්ත පම ණින් අපට නිවැරදි සංඥා පහල වෙන්නේ දැන් අනිත්‍යයි කියලා දැන දැනීත් අපට සමහර දේවල් පිළිබඳ නි්‍යය සඥායනවා සැප සඥායනවා ආත්ම සංඥාන මුදටම දන්නවා මේ ලෝකයේ මට ඕන විදිර තියාගන්්ඩ බෑ කියලා අනාත්ම එක ඇනෙමකක්ද මේ ලෝකයේ මට ඕන විදිහයට තියාගණ්ඩත් බෑ මට ඕනුදිර වෙන කරඩ බ හැබැ උද ඉඳර රෑැෙනකම ඇතු කරන්නන්නේ මොකද ස්වාමියයා මම හිතන විදිහට ඉන්ඩෝන අද හවසර ෙදර යනකොට ස්වාමිදයනිය මේ වැංජන හදල තින් ඕෝන වාමියයා හවසට ගෙදර එෙනකොට මේ විදිහට එන්ඩෝන පොඩ්ඩක් හරි වෙනස් වෙලා ආවොත් මොකදෙන්නේ මේ පැත් පෙරලෙනවා ඒ ඇයි අනාත්මයි කළ දැනගත්ට සංඥාව තියන්නේ මොකක්ද මට උන විදිර මේ ලෝකයේ තියෙන් ෝන ඒම තමයි සුබ සං්ඥාව අපිට තියෙනවා එකඇන්නේ අසුබයි කල මේ ශරීරයේ දන්නවා එවනට පොඩ්ඩක්න්නා ඩස්්‍රරාටි කපුහම සුබ සරේර අතරටත් පොඩ්ඩක් හරි සුබයි කියලා මොකදවෙන්නේ අදහසක් කෙනවා ඒ ඇයි සඥඥාව ඒත් තරං ප්‍රබලයි පන්නත්නේ එහෙනම් මේ සංඥාව අපි මේ භවයකින් දෙකින් කරපු එකක් නෙමේ මේ සංඥාව කොච්චර කාලගෙනනල ල අපිට වැදි ලතින් දැන් මෙහෙම හිතන්ඩකෝ මේ මේ පින්නතුන් කල්පනා කරන්න මැරිච්ච කෙනෙකුගේ සරීරය එම්බාම් කරනවාන එතකොට බෙල්ල ළඟ ඉඳලලා බඩ ප්‍රදේශරෙනකම් කැපුුම් පාරක් ඇද්ට පස්සේ ඒ මතුවෙන ස්වභාවේ දැග ඇති හැබැයි ඔය ස්වභාවේ දැනුත් අපේ ශරීරය ඇතුළ තියෙනවා කියන ගො ඇත්තෝ දකිට කැමතිද කැමති ද අකමැතිද අකමැති එතකොට ඇයි ඒ අකමැති අපි ඒ සංඥාවට ඒ තරම් පින්නත් යක මැති අපි වැඩිපුර පුරුදු කරලා තියෙනෙ මොන සංඥාවද සුබ සංඥාව ඔකට ලස්සන උපමාවක් කියනවා නායක ස්වාමීන් වහන්සේ ලොකුස්වාමින්නාසක උපමාවක්නම ගන්නම් උදාහරණයට අපිට අපි කියනවා කවුහරි කෙනෙකුට බත්පාර්සලයක් ගෙනල්ල දුන්නොත් එහෙම ඒ බත්පාර්සලය පිළිබඳව මතක් කරගන්න කියලා ඊළඟට අපි ඔෝ ඇත්තන්ඩ කියනවා දකුණු කකුලේ තියෙන මහපට ගිල්ල මතක් කරගන්න දමං ඔඇත්තන් ඉස්ල්ලකිවා බත් පාර්සලයක් මතක් කරගන්න ඊළඟට දෆුණු කකුලේ මහපටගිල්ල මතක් කරගන්න. බත් පාර්සලේ මතක්රග්ඩි කි්වට පස්සේ මොක දුුණේ. බත් පාර්සලේ පත්තරයකින් හරි ඊළඟට ලන්සිට හෙකින් හරි හෙල් කොලේකින් හරි අල තියෙන්නේ. හැබැයි ඔය කෙල් කොලේ විනිවිද ගිහිල්ලා මොන අද දැක්කේ බත් ආසම කරන වැංජන තුනහතරක්ක් බත්තකම් මතක්කුන් නෑද. හ? ැයි දකුක්කොේ හපනිල්ල මතක්ර ගන්න කිවට පස කහොන මතක්ුුණේ. මස් සහිත අර අපට පේන ඇගිල්ල විතරයි. ඇයිේ ඇගිල් අපිට විනිවිද ගිහිල්ල ඇගිල්ලේ අස්ස තියනවා මස් ඉට පස්සෙ ලේ ඇට ඔය ඔක්කෝගෙම දැන් ඇත්තටම මහපනගිල්ල තුවාලුනොක් මො ඇල තින්නේ. ඒ දේවල්. එතකොට ඒ දේවල් දකින්න බැරි. අපි කාලාන්තරයක් පුරුදු කරපු ගණ සංඥාවක් තියෙනවා ඒක මේ ජීවිතය විතරක් පුරුදු කරප එක. නෙමෙයි සංසාර ජීවිතයේ බොහෝකාලයක් අපි වරද්ධගත්ත සංඥාවන්න නිසා තවාම අපිට පහල වෙන්න වැරදි සංඥා. එහෙනගේ වැරදිඥා නිවැරදි කරග්ඩ තමයි භාගෙතුන්නසේ මොවාවද දේශනා කළේ සං්ඥාදහයා. මොනවාදේ සංඥාදහය අනිච්ච සංඥා අනත්ත සංඥා, සුභ ස්ඥා ආදීනව සං්ඥා පහන සං්ඥා විරාග ස්ඥා නිරෝධ ස්ඥා සබ්බ ලෝකෙ අනබිරත සං්ඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සතීකෙන මේ සං්ඥා දහය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකටද අර සංසාර ජීවිතය වරදවාගත්ත සං්ඥාව නිවරදි කරගණ්ඩ නිවරදි සං්ඥා පහළ කර ගඩ ඕන එහෙනම් අද අපි මේ සං්ඥා දහා අතරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සබ්බ ලෝකයේ අනබි රත සං්ඥාව මොකදද මේ සබ්බ ලෝකයේ අනබි රත සං්ඥාව කලකයන් දැන් අපි මෙතනදී තවකාරණයක් ඊටිස් සැල දනගන්නට ඕන දැන් අපිට වැරදි සං්ඥා ඇතිවඩ හේතුවක් තියෙන මේ සංඥාව කියන එක නිකං සකස් වෙන්නේ නෑ සංඥාව කියන එක සකස්වෙඩ හේතු අවශ්‍යයි ද මේ පින්නතුන් දන්න සංඥාව කෙලක් ඇැනෙ හඳුනා ගැනීම දම මේ පින්නතුන්ට පෙන්න්න නවා මගේ අතේ තියෙන මේ වටාත්ත මේක පෙන්න්න පුහාම මේ පින්නතුන් බනාහන ඕනම කෙනෙක් දන්නවා මේක පෙන්න්න පුහම මේකට ගැන්නමකක් කියද වටාත්ත කලෝ ඇත්තු දන්නවා. හැබැයි ඔ ඇත්තු හිතන්ඩ මේ ආගමික පසුබිම ගැන කිසිම අවබෝධයක් නැති. මේ බෞද්ධ දර්ශනය ගැන අහලවත් නැති. පිට රටක කෙනෙක් කදිස්සියේ ලංකාවටෙනවා කෙළ හිතන්. ඇවිල්ල මේ ශාලාවටයනවා. ඇවිල්ල වාඩිනට පසේ එයා දන්නවද මේ හාමුදුුවතේ තියෙන ගක්ද කියලා. එයාට ඒක ගැන අදහසක් කෙනෙ නෑ. එතකොට ලන්න අපිට මේක දැක්ක ගමන් නිරායාසෙම සංඥාවක් කියෙනවා හාමුදුරුවතය තියෙන වටාත්තක් කියලා හැබයි මේ ජීවිතයටම මේටකලින් ැකල නැගෙනකොට මේ ගැන සංඥාවක්කෙන්නේ නැහෙනම් දැනගන්න තේරුම් ගන්න සංඥාව කියන එක පුරුදු කළ යුත්තක් එකන්නේ මුලින්ම ඇතිකරගට යුත්තා ඔයත්තන්ඩඋනත් මේක ගැන ඉස්සර වෙලාම අදහක් තිබ නැත්තං ජවිත පළමුුවතාවරනං අද මේක දකින්නේ මේ වටාත්තක් කියලා හඳුරගන්න පුළුවන්කමක් නෑ එහෙනම් ඔන්න සංඥාවේ තියෙන ස්වභාවයක් මොකක්ද මුලින් යම් දෙයක් හඳුනාගන්නවාද ඒ හඳුනාගත්ත දේ නැවත නැවත හිතට මතු කරල දෙනක තමයි සංඥාවේ කෘත්තිය. එතකොට මේ සංඥාව කියන එක සකස්වෙන්නේ කොහොමද මෙනෙහි කරන විදිානුව. සංඥාව කියෙන සකස්වවෙන්නේ කොහොමද මෙිනිහි කරන විදිානුව දැන් ඔඇත්තො මේ වටාත්ත කියන එක හඳු ගත්තේ සමහරවට පුංචිම කාේ හාම්දුර කෙනෙක් බණනට එනෙකොට මේ කරන් එනකොට දැකල වෙන්ඩඇතින. එතකට අම්මල තාත්තලාගේ අතේල්ලිලා ඉන්නකොට අම්මලාගගේෙන් ඇනෑ නැහෝ අම අරමොකක්ද. එතට අම්මල කියල දෙවා පුතේ ඕක තමයි වටාපත. ඕක හදලතින්නේ තල් කොලවෙලින්. ඕක හැඩේ මෙන්න මී විදිහයි. ලීමිතක්තියෙනවා. කියල ජීවිතේ පලමුුවතාවට වටාත්ත ගැන හඳුනගත්තාද. එදා ඉඳලා වටාත් දකින වාර්යක් වාරයක් පාස වේගයෙන් තමන්ගේ හිතට එනව සංඥාවත් මේක තමයි වටාත්ත හැබැයි ඔඇත්තු මේක පුචිකාලේ හඳු ගන්නකොට වැරදිවිදිර අඳුරු ගත්තත් කවරහ විහිලට කිව්ොත් එම පුතේෝය අතේ තියෙන්නේ අපේතු හුමල් පෝච්චයක් කියලා මල් පෝච ඇත්තියන්නේ කළ කවරහරි බොරුටු ගන්නනවා එතකොට ඇත්තටමෝ ඇත්තන්ගේ සංඥාවයන්නේ කොහොමද හාමුදුර අතේතියන්නේ පෝච්චිය දැ ේරුම් ගඩ සං්ඥාව කියන එක වැරදුනෝත්. තේරුම්ගන්න මේ ලෝක ඔක්කෝම මෙ මුණ අද සඥඥා. අපි මේ ලෝක ඉගෙන ගන්නවා කියලා රන්න සංඥා වැටි කර ගන්නවා. එතකොට සං්ඥාවල තියනවා බයානකත්වයක් මොකක්ද කෙනෙක් පලමුකොට ඇති කරගන්නේ වැරදි සං්ඥාවක් නං පස්සෙ පස්සයාට ඇතිවෙන්නේ බොන සඥාද වැරදි සඥාමයි. කෙනෙක් මුලින් ඇති කරගන්නේ නිවැරදි සං්ඥා නං යායටට පස්සෙ පස ඇතිවෙන් ෙත් නිවරදි සඥ්ඥාමයි. එහෙනම් දැන් අපි සංසාර ජීවිතයේ වැරදි සං්ඥා ඇති කරගත්ත නිසා අපිට මේ ලෝකය ගැන පහළවෙන්නේ වැරදි සංඥා. හන නිවැරදි සං්ඥා පහල කරගන්නඩ නම් මොකද කරන්න ඕෝ. සංඥාව නිවැරදි කරගඩ ඕන. හනම් ඒ සංඥාව වැරදුනේ අපිට කොයි විදිහටද වැරදි විදිහට මිනිහි කරපු නිසා සඥ්ඥාවන් සහස් කරගත්ත නිසා අපිට වැරදි සඥා පහලඋනාානං. සඥා නිවැරදි කර ගණ්ඩ අපිට මොකද කරන්න තියෙන. ඒත් මෙනිිහි කිරීම මයි. සංඥාව වැරදුනෙත් මෙිනිහි කර පු වැරද්ද නිසානම් සං්ඥාව නිවැරදි කර ගණඩ තියනෙත් මොකක් කරලද. මෙනිහි කරලා. කොහම මෙිනිිහි කරලා අද. හරි විදිහට මෙිනිෙහි කරලා, නි විදිහට මෙනෙහි කරලා සං්ඥාව නිවැරදි කර ගණ්ඩෝන. එහෙන දැන් අපි දස සඥ්ඥාවල අටවෙනි සඥ්ඥාව, සබ්බ ලෝකයේ අනබි රත සඥාව දෙසට යොම වෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේකෙන් අහනවා කතමාචානන්ද සබ්බ ලෝකයේ අනබි රත සං්ඥාව ආනන්ද සියලු ලොව නොවැලීමේ සංඥාව නම් කුමක්ද දැඟොන්න සබ්බ ලෝකයේ අනබි රත සං්ඥා කියයනකොට අපිට ටිකක් තේරෙනවා අඩුයි මොකත් දැත්තරම් මේ සංඥාව අබි රත කියලකන්නේ නොැලීම සියලු ලොව කෝමති කියන්නේ සබ්බ ලෝකයේ අන්නබි රත සංඥාව. සියලු ලොවෙහි නොවැලීමේ සංඥාව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සකගේ අහන. අල බුදුරජාණන් වහන්සේ මේකට උත්තරේ දනවා. ඒ ලෝකයේ උපායුපාධානා චේතසෝ අධදිිට්ඨානා බිනිවේ ස අනුසයා, පජහන්තෝ විනමතින උපාදියන්තෝ අයන් උච්චතානන්ද සබ් ලෝකය අනබෙරත සංඥ. ඒකති කියනවා කොහොමද ඉති කාරණා මම ඉදිරේදි විස්තර කරල දෙනවා. කෙටියෙන් බුදුරජාණන් වහන්සේ මේ හකුළවා කළ දේශනය ඉස්සර වෙලාපි සාකච්ඡා කළ ගතයුතුයි. කියනවා යම් භික්ෂුවක්හරරි භික්ෂණයක්ක් කහරි උපාසකේ කරි උපාසිකාවක් හරි. මෙනිෙහි කරනවා මේ ලෝකයේ උපාය, උපාධන අධිත්ඨාන අභිනිවේස අනුසය. ඔන්න හොඳට මෙන්න මේ කරුණු පාහ මතක තියා ගණ්ඩෝනේ මොකක්ද උපාය උපාධන අධිට්ඨාන අභිනිවේස අනුසය. කියන මෙන්න මේ පහ කෙරෙහි ඇති යම් ඇලීමක් ඇත්නම් අන්න ඒ ඇලීම දුරු කරගඩ සංඥාව තමයි. සබ්බ ලෝකය අනබිරත සංඥාව කියලා කියන්න එකයන් ඉටන් මේ කියපු අවස්ථා පහි ස්සරහට පැහැදිලි කරනවා කොහොමද සබ්බ ලෝකයේ අනබිරත සඥඥාව වඩන්නේ ඇයි සබ්බ ලෝකය අනබිරත සංඥාව අපි වැඩිය යුත්තේ සබ් ලෝක යනපිරත සංඥාව වැඩීමෙන් අපට තියන ලාබේ මොකක්ද කියලාපි සාකච්ඡා කරනවා දැම් මේ කෙටියීම මේ පින්නතුන් දැන ත්තා සබ් ෝකය නපරත සංඥාව කියලන සියලු ලොව නොවැලි මේ සං්ඥාව දියුණු කිරීම තමයි මේ අටවෙනි සං්ඥාව ගිරිමානන්ද සෝත්‍රයේ දස්ස සංඥාවල කතා කරන්න ඇයි අපි මේ සංඥාව වඩන් ඇයි අපි මේ සං්ඥා වඩන්නේ අපිට මේ ලෝකය ගැන තියෙන්නේ ඇල්ලිය යුතුයි කියන හැඟීමක් ද නොවැලිය යුතුයි කියෙන හැගීමන්ත හෙම නැත්තං සාමාන්‍යෙන් අපේ ලෝකේ ස්වභහාවය අපේ හිත මේ ලෝකට ඇලෙන හිතක් ද නොඇලෙන හිතක්ද. බලන්ඩ මේ ලෝකේ බොහෝ දෙනෙක්ට දෙවෙන්නෙක් නැතුව ජීවත්තවෙෙන්න්න පුළන්. අමාරුයි. ගොඩාකය බලාගෙනඉන්නේ කොහෙද මම ඇලෙන්නේ කියලා හෙම නැත්තං? කොතනද මම ලැඟගන්නේ කියන හැඟීමක් ගොඩක් අයට තියෙනවා. කුන්ඩැල්ලගෙන ්‍යාය. කුන් ඩල්ලගෙන යායයි කොද කුන් ඇල්ලා එක තනක් කතාරින්නේ කොහමද තවතැනක් අල්ලගෙන. අන්නේ වගේ මේ ලෝකේ බොහෝ සත්්‍යය අන්ට තියෙනවා පින් අත්නේ මේ ලෝකෙ කොහේ හරි තැනකට ඇලෙනවා කල්පනා කළ බලන්න අලුතපන් බිලිඳක් ඉඳලා අලුතඋපන් බිලිඳග ඉඳලා මරනාසන්න මුොහොතට යනකම් මේ ලෝකයේ හැම සත්්‍යයාම මොකද කරන්න එල්ෙන්ට තැනක් හොයනවා නැ අලුතපන් බිරිඳා උනක් කල්පනා කරන්න උඩු බැලියන් අතට පෙරල්ලා ඉන්නකොට මොර හඩ දීල අඩනෝ ඒ මොරහණ දිල අඩන්න මොක් නිසාද දුක්වේදනාවක් ඉදන්නේ නේ එතකොට අම්ම දන්නවා මේ දරුවවා අන්ඩන්නේ මේ දරුවට මොගක් හරි දනාවක් තියනවා ඒනිසා අම්ම මොකද කරන්න බලන්ඩ මෙන්න මේේටි කරන කොට හරි අපූරු දෙයක්ව නොමේ දරුවවාගේ. අම්ම ගිහිල්ල කිරිටිකත් දෙනකොට මොද වෙන්නේ. ඇඩිල්ල නතරේනවා. අම්මඒ දරුවා ලයිට තුරුල් කරගන්නකොට ඇඩිල්ල නතරේනවා අම්ම නැලවිලි ගිය කියනකොට අම්ම පේන්ඩින්නකොට ඇඩිල් නතරේන දැන් ඇඩුවේ දුක්වේදනාවක් ින් දනම් ඇඩිල් නතුර ොක් කිද ොන්. සැපවේදනාව කියන්නන්නේ. එහෙනම් ඒ දරුවට අම්මා කියන රූපය සැපයක් වුණා කොහෙන්ද. ඇහින් කනින් නාසිං දිවිං සරිරිං ඉළඟට මනසි. ඔය අවස්ථා හයෙන්ම අම්මා කියන රූපයට බැඳිලගේපු දවසේ ඉඳලා ටික ටි ටිකටික වැඩෙනකොට මේ අකොද වෙන්නේ. තව 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 එල්ලෙන්ඩ තැන් ඇලෙන්ඩ තැන් යා හොයා ගන්න. කට අපි හැම දෙෙනම එතනින් පටන්ගත්ත පටන් ගැනිල් දැම් පුංචි කාලේ උඩුබැලියන් අතරන්න කාල නම් අපිට එක්කනයි ඕන වනේ. අම්මා කියන එක වස්තු ඇති. ඇයි. ඇහැට එයා පේන්ඩ හිටියොත් එයාගේ කටහඩ හන්ඩ තිබුුණොත් එයාගේ ඉස්පරසය තිබුුණොත් එයාගේ කිරිරසේ තිබුනොත්, පුංචි කාලයේ ඇති හැබැ ටික ටිකටිකටික වැඩෙන්ඩ වැඩමතුුණ. ඒ පරාසය පුළුල්ලුනාා වැඩි කරගත්තා. දැම් මේ වෙනකොට අපිට සැනසෙන්ට කීයක් ඕනද පුංචි කාල නම් කෑ ගහනකොට අම්මාපුොහම ඇති දැන් දැන් අපිට කීක් ඕනට එතකොට අපි කල්පනා කරන්න ඕන දේ ඒක නෙමෙයි මම මේ ලෝකයට යම් වස්තුවකට ඇලුනාාද ඒ ඇලිච්ච හැම වස්තුවක් නිසාම ඇත්තටම මට තියෙන්නේ සැනසීමක්ද දුකක් අර මොහන්දලා අන්ඩන දරවා අම්මා කියන කිරිරසට අම්මාගේ ශබ්දයට අම්මාක් ඉස්පරිසයට ඇලුණේ සැපයක් දැනිච්ච හින්දන සැපයක් නැත්තං ඇත්තර මේ දරුව එලි නතරෙනවද ඇලෙනවද ඇලෙන් ෙත් නෑ ඇඩීමනතර වෙන්නෙන ඇලුනේ අට සැනසීමක් තියෙන නිසා න එතකොට එතනඉදල අපි මේ වෙනකං අපි ජීවිතයට ලංකරගත්ත හැම වස්තුවක්ම අපි ලංකරගත්තේ මොකක් හින්දද. ඇත්තටම අපිට සැපයක් තිබ්බ හිදද නැද. සැපයක් දැනිච්ච හින්දා. නේද හැබැයි ඔයත්ො කල්පනා කරන්න එහෙම ලංකරගත්ත වස්තුූන් නිසා මේ වෙනකොට වැඩිපුරතියෙන්නේ විඳලතියනෙ සැපද දුක්ද. ලංකරගත්ත ස්වාම්‍යාවේවා ස්වාමිදියනය වේවා දරුවවේවා දෙමවපියෝවේවා මුුණපුුරු මිනිි පිරිෝ වේවා ඒ හැම කෙනෙක් නිසාම වෙනකට මොකදතින්. ඩි පුරවි ඳල තිෙෙනමුණද බලන්න ඒ අය නිසා අපට ජීවිතය සැප උපදීනව තමයි ඒ අය නිසා අපි සැප උපදවා ගන්්ඩ ගිහිල්ලා මොනතරම් මානසිකව දුක්වින්දධ දීර කල්පනා කළ බල අම්මා කියන කෙන අපි බලාපොරොත්තු වෙන විදිහට ආදරින් සලකනකං අපි සතුටින්නවා හැබැයි අම්මගේ එක රවල බැලීමක්ින් අප ී පාරක් පච්චිපිචිජීවත්ත තිෙනවාට අම්ම බයින්ඩ ඔන්න නිගම් පොඩ්ඩක් ඇස් දෙක ලොකු කරලා ඔරෝලබැලූත් මොකද මේ දුක හටගන්නවා එතෝට කල්පනා කළ බලන්ඩ අපි එක සැපවේදනාවක් ලබාගණ්ඩ කොච්චර දුක්වේදන මිඳදිනවාට සමහර වෙලාවට අම්මා මිඳන දුක් ගැන හිතල අපි දුක්වෙනවා. අම්ම ලෙඩ වෙනකට ඒත් අපි දුක්වයෙනවා ට අම්ම බයිනකට තබි දුක්යනවා. න ඒ විතරක් නෙමයි ලොකුමදේ කවදාහරි සදහටමකද වෙන්න. එක්කෝ අම්මගේ මරණින් අපිට අම්ම වතාරෙන්ට වෙනවා නැත්තං අපේ මරණින් අපිට අම්ම වතෑරල යන්ඩ වෙනවා. එහෙනම් අපි සැපවිණින්ට ලංකරගත්ත ඒ වස්තුූන්වල වැඩිපුරතියන්නේ ආශ්වාදයද ආදීනවයට. ආදීනවයයි වැ ආශ්වාදීතාම කෙටිකාලීනයි. පුංචි ආශ්වාදයක් විඳන්ට පුංචි ආශ්වාදටිකක් විඳින්ට මේ ලෝකෙ අපි විඳින්න වැඩිපුරමනවාද. ආදීනව දුක් විඳනවා එතකොට ඒ වගේ ඒ තරක් නෙවෙයි පින්නත්න කල්පනා කළ බලන්න මේ ලෝකෙ දැ මම කිව්වා මේ ලෝකයට අපි ඇලනේ සැපයක් බලාපොරොත්තුවෙන්. හැබැයි සැපයක් බලාපොරොත්තුවෙන් ඒ ඇලුන තරමට අපිට බලාපොත්තු වෙච්ච සැප ැබුණ නෑ කියන එක මේ පින්නතුන්ට තේරෙනවා ඒ විතරක්නෙවෙයි මේ ඇලීම කොච්චර දරුණුද කියනවා නම් කල්පනා කළ බලන්න දැන් අපි අඩුම මේ පින්නතුන් කල්පනා කරන්න අපි කැමතිද පාාවහන් යුගලක් නැතුව බොරොලු සහිත පොළොවක ඇවිදින්න කැමති නෑ ඇඒ බොරලු ඇනිලා මේ සරීරයට දැනෙන වේදනාවටත් අපි නේද ඒ ඒ කායික වේදනාවට අප අප්‍රමාන අක මැති හැයි මං ඔඇත්තන් අහනවා හැබැයි ඒ පුංචි වේදනාවට තකමැති සමහර මිනිස්සු සමහරක් වෙලාවට විශාල යකට ගොඩවල් වට ගල්ල බෙල්ල තියන්න නැද සමහරය තිවුණු ආයුධ වලින් සමන්ග සරියරවලට ඇනගන්න ඇද බෙල්ලෙ වැලදාගන්න ඇද. සියදි විහානි කරගන්න සමහර ජීවිත දිහා දැකල නැට දැකල තියෙන ඇයියේ තමන් මේ ජීවිතයේ සතුටුවෙෙන්ඩ කියලා ලංකර ගත්ත තමන් ආදරයම කරන කෙන වෙනස් වෙනවා කියලා දැනුනොත් එක වචනයක් කිවොත්මකද වෙන්නේ එක වචනයක් කිවොත් එයා රිද්ධ ගන්නේ දැ අර චි කායික වේදනාවටත් අකමැති කෙනා මොකද කරන්නේ. කෝච්චේකට පනිනවා කියනක පින්න අත්න්නේ හිතන්න පුොලන්දේ ඇද දැන්ම බොරලු අපිට උුණුවතුරටිකක් ්‍රස්නෙන් බොන්්ඩ අකමැති අපි. එරමිනිිය කට්ටක් ඇනුනොත් වේදනාව දරාගණඩ බැරි මිනිස්සු. අර දරුණු කටුක වේදනා අත්විඳින්නේ තමන් ආදරය කරන කෙනා නොලැබීම හෝ. වෙනස්කම් කිරීම කායික වේදනාවට වඩා මානසිකව දැනන වේදනාව ඊට වඩා දස දහස්වාරයක් වැඩි. නේද එහෙනම් කල්පනා කරන්න පින්නත්න මේ සබ්බ ලෝකයේ අනබි රථ සඥඥාව කියලා කියන්නේ. මේ ලෝකය පිළිබඳස්. එකන සියල්ලු සංස්කාර ධර්මයන් පිළිබඳවම. කොතනක හරි පුංචි හරි ඇලීමක් තියෙනවනං අන්න ඒ සියලු ඇලීම් පිළිබඳව තියෙන ආලය පින්නත්න අත්හැරීමයි. අත්හැරීම පිළිබඳ ඇතිකරගන්න සංඥාව තමයි සබ් ලෝකය අනභි රත සංඥාව කියලා කියන්නේ. හොඳ එතකොට මොකද දැන් අපිට තේරෙනවා මේ ලෝකයේ අපි දකින අහන විඳින හැම තැනකම අපි ඇලෙන්නේ සැපයක් සතුටක් සැනසීමක් ඔයාගෙන. දැම් මේ පින්න තුන්ම දන්නවා මෙච්චර කාලයක්මං ඇලිච්ච කිසිම තැනක මට ස්තීර සතුටක් සැනසීමක් කම්බ වනේ නෑ දමන් තව උදාහරණයක් ඒකට කියන්නක් දැන් කල්පනා කරන්න ඇත්තටම අපිට ගීතයක් අහනකොට සැපවේදනාවක් උපදින්න නැන්ද සැපවේදනාව උපදිනවා. අපි සමහරක් වෙලාවට ඒ ගීතවලට ඇලෙන්නේ සැපවේදනාවක් උපදින නිසාමයි. හැබැයි කල්පනා කරන්න ගීතයක් නිසා අඋපදින සැපවේදනාව තාවකාලිකයිද සරෝකාලිකයිද. තාව කාලිකයි කොයි වෙලාවට තියන්නේ ඒ ගීතය අහන වෙලාවට විතරයි. ඒ ගීතය නිසා නැවත පාරක් සැපවේදනා උපදවා ගණඩෝන මොකද කණ් ඕෝන. ආත් ආයත්තේ ගීතය අහන්ඩෝන හැබැයි කල්පනා කරන්ඩ ඒ ගීතය අහන වෙලාවට විතරයි ඒකන්නේ කනට ඉස්පරිෂ වෙන වෙලාව දක්වා විතරයි අපටඒ ගීතයේ නිසා උපදින සැපවේදෙන වඋපදින්නේ දැන් ඔය සමහර රුණ ලමයි දැකළ ඇති පාර යනකොට වයරක හැලි ගහගෙන ඔලුහො හොලනො ඇයි ඒකයන්නේ දැ දැ මේ පින්න තුනුනත්කල්පනා කරන්නට තමට වුනත් ඇති තමන්ගේ තරුණ කාය හරි නැතවන් මම් ප්‍රිය කරන මොකක් හරි ගීතයක් හරි නැත්ත මොකරි දර්ශනයක් ඇති අපි ගීතයක් කෙල්ලගමුකු ඒ ගීතය නිසා තමන්ගේ හිතේ පිනවීමක් හදා ගණ්ඩ ඕන නං ඒ පිනවීම තියනෙ මොක කරන ගන්දඒ ගීතය අහන වෙලාව දක්වා විතරයි යහනක විර හළිවෙච්චකමං දුක්වේදනාවක් අන්න බුදුරජාණන් වහන්සේ ෝකට දෙනවා ලස්ස නොපමාවක් මේ දැන් අපි මේ ලෝකට ඇලිල යන්නෙ මොනුවින්ද තැන්හයිකි ඇහින් කනෙන් නාසෙන් දිවං සරිරෙන් මනසි මේ තැන්හයි කට ඒකට ප්‍රිය රූප ශබ්දගන්ධද රසෙස් පරිස දකිනකොට අහනකොට ඒ ලැබෙනකොට ඇත්තටම සතුටක් තියනොද නැද තියනවා. හැබැයි බුදුරජාණන්සේ දේශනා කරනවා ඇහැ කණනාසය දිවසරීරයේ මනස වින්ධනය කරලා ලබන සැපය හරියට කුෂ්ට සැපයක් කියනවා. මොන සැපයද කුෂ්ට සැපයක් කියනවා. ඇයිඒ. කුෂ්ටය කෙනෙ එක සැපයිද දුකයිද.? කුෂ්ටය? හැබැ කුෂ්ටය නිසා සැපවපදිනක් කොයි වෙලාවටද. කසන වෙලාවට නොකහඉන්නකොට දුකයි. නේද කෂ්ටය සැරි සැරේ සැරි සැරේ කසනවෙලාට නොකහයින්ට බෑවගේ මොකද කරන්නේ ඇහැ කියන කුෂ්ටය කසන වෙලාවට කසන් ඩෝන හැ කසනවක අනමනවාද. මේ ඇැ ඇහ ඉස්සරට ගේන්්ඩෝන රූපටිකක්තියනවා ඒ රූපටික ගෙනවොත් ඒ කැසිීම මොකද දෙවෙන්න. අ ඉතිින් දැන් ඔය සහරයි අවරුදු ගනම් පිටනටාල්ලට වෙලා ඉඳලා එක පාරටම දුහගෙනන්නේ ක් මොක් කරන්නද. ඇහැ කහලයට කනකහන්න දැන් නවීන තාක්ෂණයට අනුව එහෙම දුහගෙනෙන්ට ඔන්නෑ මෙහෙම කරලා ඇහත් කහණ් පුලන් කනක් හණඩ පුලා ඇැයි එත්තෙනවායි ශරීරයක හණ් බෑ සිපවෙලඳ ගණඩ බෑ අම්මගේ යොනුම විඳින්ඩ බෑන? එහනම් මැරෙනකම් අපි කරන්න ඕකනමේද මොකඇද කරන්නේ කුෂ්ටහයක් කහනවා. නේද එහ නම් මේ මැරණකං කරලක් මදි ේ එ ඒක තමයි මේ ඇලීමේ තියන ලොකුම භයනකත්තේ මොකක්ද කවදහරි සදහට අපිට මේ ලෝක අතාර් වෙන දවසක් ක නවා. එදාට මේ ඔක්කොම එකක්ෂනය අපිට අතාරින්ඩ වෙනවා කිසි කෙනෙ නිසා අපිට ලබන සැපවේදනාව ලබාගණඩ පුලුවන්කමක් නෑ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඉතින් එයා කල්පනා කරන්න ඕනේ අනිත්කාරණය. මම මේ ජීවිතේ ලංකරගත්ත ඒ ඒකයන්නේ මම සැපවිනින්න කෙලා ලංකරගත්ත හැම දෙයක් නිසාම මම වැඩිපුර විඳල තියෙන ආදීනෝමයි. මම මොන තරන්නම් අකුසල් දියුණු කරගත්තාද. ඒ වගේම මේ නිසා මේ හේතුවන් නිසා. සහර විටී ළඟ ජීතමන් කොටද දන්න. අපායට වැටන්න තිෙන අවස්ථාවත් වැඩි උදාහරණයක් කියන්නම් විනේ පිටකේ සඳහංගන එක කාරණාවක් බොහෝම සිල්වත් ස්වාමීන් වහන්සේ නවක් හිටියා දැන් මෙන්න මේක තේරුම් ගණ්ඩ මේ ඇලීම කොච්චර ප්‍රබලයිතිකයනක. දැන් මේ ස්වාමින් වහන්සේ තමන් වහන්සේ නැගනියගෙන් හම්බ වුණා සිනිදු සලුවා. මේ සිනිදු සලුව, චීවරයක් කරලා ස්වාමින්න්නාාසර සකස්කර ගඩි කල දුන්න ස්වාමීන්හන්සේ අනිත් ස්වාමිනාන්සලත්ත එක තුළල අඩපලා චීවරයක් හදලා පොඩු පෝවලා හෙට ඉන්ඳලලා මං මේ චීවරය පොරෝණවා කියළ හිතාගෙන සිවුරුදාන දණ්ඩට ධරන සැතපුනා දැන් සැතපුනේ මොක් හිතාගෙනද හෙට ඉන්නම්ම මේ සිවර පොරෝල පිඩ පාතය වඩිනවා බොහෝම සිල්වත් දැ මේ ස්වාමන්හසට හැබැයි අදහස තිනමගක්ද හෙට ඉදල ම මේ සිවර පොරෝගෙනය හරි ලස්සන සිවර මේ සාවන් වහන්ස උදේ මොකදුණ. හරදාබාධයක් උත්සන්න වෙලා අප වත්තුනා ඒ චීවරයේම කාවෙක් වෙලා පපදනාා තිමෙ එක විනි පපිටකේ සඳගන කාාරණය. තොකට භික්‍ෂූන් වහන්සේලාට පුළුවන්කමක් තියෙනවා අපත්තච්ච භික්ෂන් වහන්සේ පරිස්කාර බෙදාගන්න. මේ බෙදාගන්නකොට අර චීවරේ ගත්ත භික්‍ෂුව ගැන අර කාවක් කිපිලා, කාව චීවරයහිට මේට දහනු අලු මා සන්තකදේ පැහැර ගනිී මා සන්ත දේ පැහරගන්නී කියලා මේක දකිවාව බුදුරජාණන්හන්සේ දුරන්සේ පණිවඩක්ක වෙනවා ඔය චීවරේ දවස් හතක් යනකං මේ භික්‍ෂුන් වහන්සලා බෙදා ගන්ඩ එපා ඇයි එහෙමකන්නේ දව තක් මේ කෙල්ලි ලයින්න දද එක නැර දැ උළුස්ස කතක්තේ න ැරුණට පස්ස උු වසෙල්ලි ලයිවා කියලා එහෙම එකක් නෑ කාවෙකුගේ ආවවිෂ කොච්චරද දින හතයි දිනහතකින් මෙයා මැරිලා නැවතෙන ස්වර්ගයකට අර ඇතිකරගත් අකුසල සිතුවිල්ල නිසා පපුහුදුන් භික්ෂන්නාන්ස කෙනෙ නමුත් සීල සම්පන්නයි සීල සම්පන්න වනත්. බලන්ඩ තමන්ගේම පරිස්කාරයක් කෙරෙහි ඇතිකරගත්ත ලෝභය මොකද කලින්. නැව කාවෙක් බවට පත් කලා. ඒ වගේ අපිට මේ ලෝකයේ සමහර කලාට ඇලෙන්ඩ ලොකූලොකුව ඒ වඕුන නෑ. බලන්ඩ, මේ සරරයේ කුණපයක් වෙච්ච සොටු කියන කුණ පෙහුර ලදාන්ඩ පාවිච්චි කරන ඒ රිදිකෑල්ලෙත් අපි රටා හොයන්න නැත ඒක වරණය හොයන්න නැද ඇයි මේ ඇලීම කියන එක තේරුම් ගන්නද මම කියන්නන්නේ එතකොට ඒ හැම්ම දේකම අපි හොයනවද නැද්ද පාට හැඩයනේ එතකො ඒ ඒ ඒටිකට අප ඇල්ලද නැද යන ඇලිීමක්යනවා. එතකට මේ සබ්බ ලෝකය අනි රත සං්ඥා කියලා කියන්නේ මෙ සියලුදේ නොඇලීමේ සංඥාව මම මේ කිසිම දේක ඇලෙන්නේ නෑ කියලා එයා ඇති කරගන්නව හැඟීමක්. හොඳ එතකට දැම්මම් මේ කියන කාරණ තේරුම් ගන්ඩ හම ගත්හම අපි පාවිච්චි කරන කෝප්පය පාවිච්චි කරන හැම්ම දෙම පරිස්කාර් එකනිත් දැන් ස්වාමිනාස කෙනෙක් නම් චීවර සේනාසන පිණඩ පාත ගිලාන ප්‍රත්තේ. ඔය හතර පිළිබඳවම මේ පින්නතුන්ගේ පැත්තං ආහාර හිඳුම්හිටුම් ගෙවල් දොරවල් යානවාහන ඒ දේවල් හැම එකක් එක්කම. වැඩිපුර අපි ඒවට ප්‍රමුකස්ථානය දෙන්නේ ප්‍රයෝජන සල කලාමද නැත්තං ඇලීමට මුල් තැනදී ලද. කැල හොඳයට කල්පනා කළ බලන්න. එතකොට හෙනන් දැන් අපි මේ අනබිරත සංඥාවෙන් බුදුරජාණන්සේ දේශනා කරනවා ස්ථාන පහක් ගැන. අපිට මේ ඇලීම දුරුවෙන්ඩ ඕන පලිවෙෙන එක තමයි උපාය. මොකක්ද උපාය කියලකි න්නේ තන්හා දෘෂ්ටි දෙක. තන්හා කියලකි යනෙ මොකක්ද කෙනෙක්ව සුගතියට ඇරගෙන යන තන්හාව ැ සමහරක් කෙනෙක් ඇලෙන්ඩ පුළුවන් දැ අපිහිතමු දර්ම දේශනාහනකොට හරි අපිට අහඩ ලැබෙනවා මෙ මේ මේ කුසලේ කළොත් මට මේ මේ සුගතියක උපතින්න පුළුව අන ඒකත් එ අපිට මොක දෙ වෙන්නේ තන්හාව එකන්නේ දැන් එතනත් මොකද තියන ඇලීමද නො ඇලීමත්ද ඇලීමක් අන්න ඒ උපාය කියනකොට තන්හා දෘෂ්ටි දෙක වැඩ කරනවා මොකක්ද තන්හාව සමත් වෙනවා අපි සංසාර ජීවිතය සුගතියකට ඇරගෙන යන්ට අවශ්‍ය කරන කුසල් කුසලයක් වනත් කරනකොට අපේ තුළ තියෙනව නම් අදහසක් මට මෙන්න මේ මේ සම්පත් ලැබේවා කියලා එතන ප්‍රබල වෙන්නේ තන් හාවයි අන්න එතන ඒ ඒ ඒ තැනට තියෙන ඇලීමත් අපේ තුළ කැඩෙන් දෝන එළඟට මමකිවම මේ උපාය කියෙනෙ එක දිට්ටි කියන එක තියෙනවා කියලා දිට්ටිය කලක නි ොක්ද මිත්‍යා දෘෂ්ටියය එක අපිව දුගතියට ඇරගෙන යන්න ප්‍රබල වෙන්නේ ප්‍රධ ප්‍රබල වසයෙන් දෘෂ්ටියය එකන්නේ බලන්ඩ සමහර මේ දෘෂ්ටි අපේ තුළ තියවා. ඇලීමෙන් ගත්ත ඒ දෘෂ්ටි, ඒව සහර කලාට අපි අරගෙන යන්නේ සතරපායට. එළඟට උපාය උපාදාන කෙලකැන්නේ කාමඋපාදාන සීලබ්බ දුපාදාන, අත්වවා දුපාදාන දිත්්‍යඋපාදාන. උපාධානය කළගැනෙ දැඩිව ගහනය කර ගැනීම එතකොඩ යි කාමමුපදාාන කෙන ගොට තමයි වැටෙන්නේ අපි මුලින් කතා කළේ අම්ම තාත්තර ති ැලීම ෙවල්දරල් වලට තිය ැලීම දවාදරුවන්ට තිය නැලීම. අන්න ඒ දේවල් පිළිබඳ තියෙන ඇලීම කණ්ඩනිිවීතුයි. උපාය උපාධන එළඟට අධිට්ටාන. අදිිට්ඨාන කෙලකන්නේ මොකක්ද අපි හැම දෙනාගේම මේ හිත්වොල තියෙනවා ස්වභාවයක් එක්කෝ උච්චේද දුෘෂ්ටියට බැගන්නවා ස එක්කෝ ශස්්‍රත දුෘෂ්ටියකට බැහැගන්නවා. ඒකයන්නේ මරණින් පස්සේ නැවත උපතක් නෑ කියලා මොකද වෙන්නේ එතකං. සම රකයි කියනවනේද අපා අඇත් මේ ලෝක දිව ෝකයත් මේ ලෝකෙ ඉන්ද කරන්න පුළුවන් තරං සැප විනිින්් ඕන ජීවිතය හම්බුණේ විනිින්ඩ විඳවන්ඩ නෙමෙයි කියලා ඒ බිඳින්ට තමයි ජීවිතය තියෙන්නේ හැබැයි ඒ විින්ඩ විදිහක් බදුරජාණන් වහන්ස දේශනා කලා හැබැයි අර අපේ ගන්න වරදි දෘෂ්ටියය නිසා අපිට එනවා අදහසම් මොකක්ද. මේ ලෝකෙ ඕනම දෙයක් කරලා ජීවත්වනාට කමක්. නෑ කියන වැරදි සංඥාවක්යනෙනවා ඒවාගේම තමයි සමාරක්ක අයට එනෙනවායිට අඩ වැරදි දෙයක් ඒක අන්නෙ මොකක්ද මේ නැවත මට මේ ලෝකෙ ආයයි උපතක් නෑ ආය මට කවදාකන් මේ ලෝක උපතක් නෑ එමන් නැත්තං සමාරක්කා හිතනවා මෙලොවත් පරලොුවත් ඔක්කොම් එක තමයි මේ විදිහට වරදවාගත්ත මෙන්න මේ දෘෂ්ටි දෙකෙන් එකකට මේ ලෝක සත්‍යයා බැසගන්න මෙන්න මෙතනද අපි තේරුම්ගන්න ඕන කරණාවක් යෙනවා පිවත්න්නේ සමහාර අයක වැරදි දුෘෂ්ටියක් තියෙනවා ධර්මයට එන්ඩ ජීවිතේ කාලයක් තියෙනවා. ධර්මය පුරුදු කරන්ඩ, ජීවිතයේ කාලයක් තියෙනවාව හැමදයින්ීමම නිදහස්වෙන්න ඕන එහෙමැතුව ධර්මය පුරදු කරන්්ඩ බෑ. එතකොට අන්න ඒවගේ අදහස්ථන කාඩද මෙන්න මේ අධිට්ඨානිකින් අවස්ථාවට ආපු අයට. ඒයාලගේෙ තුලත් තියෙන මෙන්න මේ ඇලීම කඩාගණ්ඩ බැරි නිසා එයාලට, මෙන්නේ මේ දෘෂ්ටිය ප්‍රබල වෙනවා එතකොට පින්නන්නේ තේරුම් ගණ්ඩ විශාකා මහෝ පාසිකාව කියලා කියන්නේ අවුරුදු හතේදි සෝතා පන්න ශ්‍රවාවිකාවක් එහෙම කිවට ඕක දැනනෑ ඔය ඇත්තන්ගේ දරුවෙක් දෙකවසර පන්ති ඉන්න අනන් දෙකවසර පන්තින්නකොට තමයි කවුද විශාකාව සෝතා පන්න වනේ එතකොට ළමාකාලෙ ගත කළා තරුණ කාලෙ ගත කලා විවාහා වුණා දරූ හැදවා. හොඳ මිත්තනයක් බවටත් පත් වුණා. ඉළඟට සියලු සැරැසීම් ඒ එකකන්නේ හැයි ජේතවා ආරාමි යනකොට මොරේගේ කියාද. දවසක් අමත වෙලා ඇතෙන්න්ට ගාට පසමක තුුණේ. ඒක දොරකඩින් ගලවල තියල ගියා. එක කියන්නේ විලා සිතා කරන්න පුළුවන් හැබැයි ගැලපෙන තැනට ගැලපෙන විදිහෙට. එතකොට විශාකාවකි චරිතම ඇති. හ? ක එකැන මහාමේක පලඳනාව කියල කියන්නේ කාන්තාවකට පලදින්න පුළුවන් උසස්මාවරණය කොහේදලද ඔළුවේ ඉඳලා හිසකෙස්වල ඉඳලා පාදියට යනකම් මේ ආභරණය තියෙනවා. එතකොට ඒ විතරක්නවෙයි ඉසියලු සැප සම්පත් ඒනේ ඒ දේවල් වද හැබැයි පංචසීල ප්‍රතිපදාව තුළ සදාචාර සම්පන්නේ ජීවිතයක් ගත කලා ඒවගේම තමයි, ධර්මය ජීවිතයට ලංකරගන්න තරමට කෙනෙකුට ජීවිතේ එකනනි ගිහි ජීවිතය අනිත් අයට වඩා හොඳර විඳින්න පුළුව. දැන් කල්පනා කල බලන්න මේ ජීවිතය වැඩිපුරම අවුල් හදාගෙන තියෙන්නේ කවුද ධර්මාණකෝල ජීවත්තෙනයද ධර්මාණුකොල ජීවතෙනයිද. අධර්මානකූල ජීවත්තෙන අය. ධර්මය අවබෝධ කරගන්න තරමට ගිහිගෙවල් වල ජීවත්තෙන්ට ලේසි මාර වෙලා තිනෙ මොක් නිසාද කිසිම කෙනෙක් තුළ ධර්මය නැත් අගේ කැනෙ එකක් කනෙක් තුළ විතරක් බිලත් මද අනිත අයි තුලත් තියෙන් දෝනක්කනෙක්හරි ඇවිලිච්චක මොකදවෙෙන ඒ ජීවිතය අපායකන තොර අනේ පිළි සිටිතුමා කියෙල කියැන ව්‍යාපාරිකයක් අද කාලෙ හැටියට නම් බැංකු හිමියේ එයා නයට සල්ලිදීපු කෙනෙක් ඉල්ළඟට බිම්බිසාර මහරජතුමා කියල කැනෙ රාජ්‍ය පාලකේ එතකට මේය හැම දෙයක්ම කළේ ධර්මේ ස්තීර වෙලා. සෝතාපන්න භාවිට පත්තච්ච, උතුන් වහන්සේ කෙනකුට ඒ ගී ජීවිතේ ඒ ඒ තැන්වල ඒ කටයුතු කරන්න පුළුවන් වුණා නං. බයවෙන්ඩෙපා පංචසේලේ ආරක්ෂා කරා කියලා ගෙදර අතඇල් ලෙන්ඩවී කියලා. හැබැයි ඔ ඇත්තො කල්පනා කරන්න. මොනවඋනත් මට මේ ජීවිතේ මේ ඇලීම් ප්‍රබල කරගත්තොත්. මේ ඇලීම්වල ගැලි හිටියොත්. ට හැමදාම මරනාසන්න මොහොත වෙනකම් මට වෙන්නේ පීඩිතව අසාහනකාරී ජීවිතයක් ගත කරන්න. එතකොට ඔන්න අපි මෙතෙදිිකිව උපාය උපාදාන අධිට්ාන එළඟට අිනිවේස. අභිනිවේස කෙලකන්නේ තමන්ගේ බඹයක් පමණ වූ සරීරයේ පිළිබඳතියන ඇලීමක්. ශරීරයේ පිළිබඳතිනු ඇලීමක් මේ බබයක් විතර පමණ රීරය ගැන අන්නේ ශරීරේ ගැතින ඇලීමත් දුරු කරගන්න කියනවා. මොකද. මේ කොච්චර හැ කොච්චර අපි ව්‍යයාම කරලා අපි කොච්චර සෞකය ගැන හිතල රැක ගත්තත් මේශරීරයේ දවසක් යෙනවා කොයි වගේද. දිරලා පොළොවට පස්වෙලා පනුව ගහන මට්ටමකට යෙනවා. පිවත්න අඩුම පොළු ගහකට තින වටිනාගම මේ සරීරයටට තිෙනවාද. පොළල් ගහකට තින වටිනාගම ඒ ඔන්නෑ ලැජ්ජහමිතන කාරණයක් කියන්නං. ගොම ොඩකට තියෙන වටිනාක මේ ශරීරයට නෑ ගොමටිකක් හරිකුකුකින් පිටවෙච්ච ගොමටිකක් අන්තිමේයටට අපි අම්මල ඇරගෙනවිල්ලා ලිපේගානෝ පොලොවේගානවා හැබැයි මනුස්සේක්හෙම් මැරුණු දවස්තුනත්තියාගේ නැඩුවට අනියග ියන්ටපා කියලා මොකද කරන්න ඉක්මට මැරගෙනකිල එක් වෝ පුච්චල සුන්නත් දූලි කළදානව නැත්තන් අඩි හයක් යටට කපවල පස්දාලා තද කරලත්වෙෙන්නේ ල කියලා එතකට හිතන්ඩ පොල් ගහක් වනත් වැටුනට පස්සේ පොල්ල ටි ඇරගෙන වහලට දානවා. ඉදල් හදනෝ කොසු හදනවා ඉරටුවලින් ඉළඟට හැම කින්ම ගන්නවා ප්‍රයෝජන. හැබ හරීරය දිරලගයාට පස්සේ කිසිම ප්‍රයෝජනයක් නෑ. ඉ ඒ වගේ තමයි අනුසය. අනුසේ කළ කැන කාමරාගානුස, බවරාගාණුසේ පටිගානුසේ මෙන්න මේ වගේ. කෙලෙස් ධර්ම ඒ නිදිගත්ත අවස්ථාව පවා ප්‍රාණය කරන මට්ටමට ප්‍රබල වෙනවනං මේ ඇලීම දුරු කරනවා ඒක කියන්නේ මේ සංඥා වඩන්ඩ තියෙන කොහමද. තමන්ගේ සරේරයේ නිසොල්මනී තියාගෙන නැස් දෙක පියාගෙන හුද්දට මිනිහි කරනවා එපදදුන්න දවසේන්දලා මේ මොහොත දක්වා. මම බැඳිලාගේ පුදේවල් නිසා විඳ පුද්දුක්. මොන්න තරන්ද කලා ඒ දුදග්‍යාන මිනිී කරනවා. අනේ මට මේ සියල්ලු දුකෙන් නිදහස්වෙන්ට තියෙනවනම් මොනතරන් සැපයද්ද කියලා මනසිකාර කිරී මම සබ්ලෝකය අනැබිරත සංඥපතිනවා. අවසාන වසේ මේ උදාහරණී කියන්නම් පෙන්වත්න ධර්මේ තියෙනවා බන්ධනයට නමක් සිබ්බනී කියලා. මකක්ද සිබ්බනී සිබ්බනී කියල කියන්නේ බැම්මට කියන නම බැම්ම කියලාගැන්නේ ගඩොල්ලින් බඳන්න බැම්ම නෙම රෙදිකෑලි දෙක් වෙං වෙලාතියන දෙයක් වෙං වෙලා තියන රෙදිකෑලි දෙකක් කිය හිතන්න ඔය දෙක එකට එකතු කිරීම තමයි සිබ්බනකයන්. රෙදි කෑලි දෙක එකට එකතු කරීම කෙන්ද නූල්පට එක නූල් පටකින් රෙදිකෑලි දෙගක් සම්බන්ධ කරනවා ඒක කඩන්ඩ ලේසි අමාරුද ලේසි හැ නූෆටල් පහදදානවා අරකට වඩා ලේසි දමාරුද අමාරුයි නූල් පොටවල් ප්‍රමාණය වැිරන්න වැඩිකර්ඩ රිෙදික ඇලික හවුරුවෙන මද නැද්ද. තහවුරු වෙනවා. වෙෙන්කරන්්ඩ අමාරුයි. ආංගේ වගේ තමයි පින්නත්නේ තමන් යම් වස්තු වකට බැඳලා ගිහිල් ලතින්නේ යම් පමණද ඒ පමණටම අපිට මොකක්ද විලින්න වෙන්. මානසික වේදනා දුක්විනිින්ට වෙනවා. ඒකයි ඇලීමේ? ත්තිහනම් භාගිතු ාශස දේශ කළලා සබ්හ ලෝකේ අනබිරත සඥ්ඥාව කියල කියන්නේ. සියලෝ ලෝව නොඇලීමේ සංඥාව කිසිම තැනක ඇලෙන් දෙනෑ. වෙනමකුත් ඔන්නෑ සමහරයි සිිල්ගඩ ඇවිල්ල සිිල්ගණඩ ඇවිල්ල තමන් වෙන ඉඳගන්න තැනටත් ඇැෙන මටමට සහරාය ඇලිම් හදාගන්න ඉතාම ප්‍රාථමික දෙයන්නේ කියන්න. හද ඒ නිසා බලන්ඩ වාඩි වෙලා නිසල්මනේ ඇස් දෙක පියාගෙන ම මේ ෝක මොනොන මොන ැංවලට ඇිල ඉන්නවාද. ඒ ඇලිච්ච නිසාම මොනතරන්නන් ජීවිතේ දුක්වින්දාාද. අන්නේ සියලු දුක්වලින් නිදහසුවීම පිණිස මං මේ සියලු ඇලීම දුරුකරනවා දුනවා දුරුරනවා කියෙල මනසි කාරකරනවා ඒක තමයි සියලු ලො නොවැලීමේ සංඥාව කියන්නේ. ඉතිං අපි මේ පින්න තුන් ටාසිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු ලොව නොවැැලීමේ සංඥාව වඩමින්. ජීවිතේ දේමතු චතු ස ධර්මයවබෝධ කරගෙන අමාමහනිවනින් සැනසීම පිණිස මේ කුසලය ඒ කාන්තෙහේ තුපකාරවේවා කල ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ചබුම්මට්ඨා දේවානාගා මහින්දිිකා පුഞ්ഞන්තං අනුමෝදිත්තා චිරං‍ක්කංතුസാසනං ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහින්දිිකා පුഞ්ഞන්තං අනුමมෝදිෙත්තා චිරංරක්කංතු දේශනං. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදෙත්වා චිරං්‍රක්කංතු මං පරංතිී. හොඳයි පෙන්න්නත්නේ. අද සේවා නියුක්තික ධර්ම වැඩසටහනේ පුුණන්න්‍යවන්ත දායකත්වය ගෙන කටයුතු කරන්නේ. අද දින මෙම දේශනාව ශ්‍රවණය කිරීමට සහභාගී වූ, සියලු දෙනා නමින්ම මිය පරළුවගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අදහසින්, ඉතිං අද මේ සද්ධර්ම දශනාවට සම්බන්ධනු පින්නත් ඔබ සෑම සුළුදිනා නමින්ම. පරලෝක පාප්ත යම් තාක් ඥාතීත මිත්‍රාධෙන් මෙද එස්ියලු ඥාතීන්ට මේපින් අනුමෝදන් කරම අනුමෝදංවෙත්වා අනුමෝදංීමෙන්පත්තීමෙන් එත්තැන් සාංසාරි වසිය යම් දුකට පත්තිවෙල ඇත්නම් දුකෙන් නිදශ සපේට පත්තේවා සැපෙන් සැපේට පත්තුම් මමාම හනිවනින් සැනසීවා කියල පුුණ්‍ය අනුමෝදනා කරන්න. වගේම ධර්ම දේශකයන් වහන්සේටත් මෙම දේශනාවට සහභාගිවන සියලුම දෙනාටත් මෙම සංවිධානී කිරීමට සහභාගිවන කොළඹහත්ව විපස්සනා භාවන මධ්‍යස්ථානී සියලුම කාරි මණ්ඩලේටත් ජයිටී වි නාලිකා ඔස්සේ දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් අමාමහා නිර්වාන සම්පත්තියම ශාක්ෂාත්වේවා කල ප්‍රාර්ථනා කරනවා. එවගේම නැවත නැවතත් ඇති වන සියලුම භවයන්හි, සත්පුරුස ඇසුරත් කල්්‍යයානමිත්‍ර ආශ්‍රියත් ලැබීමට මේ සත්ධර්ම දේශනාවෙන් ජනිත කුසල් ඒ කාන් උපකාරවේවා කියල ප්‍රාර්ථනා කරනාව. හොඳයි හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.සාතෝසාතෝසාත අද දෙන අප කෙරේ යනුකම්පාවෙන් මෙම උතුම් සත්ධර්ම දේශනාව සිදු කළ අප සාමීන් වහන්සේට තවත් මෙැබැනිම ශාසනික කටයුතුවල් නිරතවන්නට අවශ්‍ය ශක්තිය දෛරය වරම වාසනාව ලැබේවායි අප එක් සිත්ත ප්‍රාර්ථනා කර සිටිමෝ ප්‍රාර්ථනාවක් වශයෙන් අප සාධකාරයක් පවත්තමුෝ. සාධෝසාධෝසාතුූ. එසේනම් අදදිනට නමිත සේවානයුක්ති උතුම් ධර්ම දේශනාව මෙතැකින් නිමාට පත්වනවා. ඔබ සේලු දෙනාට සම්මහා සම්බුධ සරණයි. Thank <laughs> you.